දවසක් ආදරණීය දවේ පුතේ දෙකේ පන්ති අපේ පුංචි ළමයි අත ගණිතයේ 33 වෙනි පාඩමත් එක තමා මේ සම්බන්ධ වෙලා ඉන්නේ. අපේ පාඩම තමයි සංඛ්‍යා අඩු කිරීමේ ගැටළු විසඳීම. අඩු කරන්න දන්න ළමයි ගොඩක් අපේ පන්තියේ ඉන්නවා. දැන් අත උසලා ඉන්නේ මේ අඩු කරන්න දන්න ළමයි. හොඳයි. එහෙනම් අපි බලමු අඩු කරන්න වල දන්නවද කියලා. ඔන්න පුතේ අපේ ගහේ මල් පහක් පිපුණා. ඒ මල් පහෙන් හවස් වෙනකොට මල් දෙකක් බිමට වැටලා තිබුණා. දැන් ගහේ ඉතුරු මල් කීයද? බලමු බලන්න. ඔන්න දන්න ළමයිගෙන් අපි අහලා බලන්නයි යන්නේ. ගෙසදි කියන්න බලන්න මල් කීයක් තියෙනවද දැන් ගහේ ඉතුරු වෙලා? හතරයි. අම්මෝ මල් හතරක් ඉතුරු වෙනවද? නෑ නෑ බොරු බොරු. ඔන්න අමතක වෙලා පිපුණු මල් ගානයි පරවුණු මල් ගානයි අමතක වෙලා රවිඳුල් තුනයි. ඔන්න කීයක්ද පිපුණේ? පහ. පහ. කීයක්ද වැටුනේ? දෙකක්. දෙකක්. දැන් ඔන්න දෙකක් වැටුණා. දෙක එහෙනම් අයින් කරන්න ඕන මෙතන නේද? හරි. දැන් කීයක්ද ඉතුරු වෙලා තියෙන්නේ? තුනක්. තුනයි. හොඳයි. එහෙනම් ආයෙ බලමු අපි. ඔන්න පුතේ අපේ අඹ ගහේ අඹ හැදුනා 15. කීයක්ද? හොඳට මතක තියාගන්න. දැන් ඕන අපිට ඇඟිලි වලින් ගන්න බෑ නේද? අපිට අතේ ඇඟිලි ගොඩක් ඇවිල්ලා නැහැ නේ, වැඩි ගොඩක් ඇවිල්ලා නැහැ. ඇඟිලි තියෙන 10යි. දැන් ඕන ටීචර් කියනවා ගහේ අඹ කීයක් හැදුනාද? 15ක් හැදුනාද? ඔය අඹ ගෙඩි 15න් අඹ ගෙඩි 9ක් බීමට වැටුණා. අපි කඩලා ගත්ත 9ක්. හරි. 15ක් තිබුණා, 9ක් අපි කැඩුවා. දැන් ගහේ ඉතුරු අඹ ගෙඩි කීයද? කාටද කියන්න පුළුවන්? හැබැයි උත්තරේ ගන්න විදියත් එක්කම මට ඕනේ. මොකද කරන්නේ? ඔන්න නෙතුම් කියන්නලු කොහොමද අපි හදාගන්නේ කියලා බලමු. එච්චර ඉක්මනට කොහොමද උත්තරේ ගත්තේ කියලා අහලා බලමු. හරි නෙතුම්. කීයද උත්තරේ පුතේ? හයයි. හයයි. දැන් කොහොමද හයක් අපි උත්තරේට ගත්තේ? මොකද්ද දැන් අපි කරේ? අඹ ගෙඩි 15ක් තිබුණා, ඒකේ අඹ ගෙඩි 9ක් නේද? එහෙනම් දැන් කොහොමද පුතා උත්තරේ හදාගත්තේ කියලා මට කියන්නකො චොට්ට. ඔයා 15ක් කොහේ හරි බෝල ඇඳලා 9ක් කපල ඉතුරු ගාන ගණන් කරාද? එහෙම නැත්නම් වෙන මොන හරි ක්‍රමයක් භාවිතා කරාද? කොහමද හදාගත්තේ? කියන්න ලගත්තේ ඉදිය. ඇඟිලි වලින් ඉවත්ටි කියන්න. උත්තරේ නම් හරියටම හරි. කියන්න. හරි හරි කමන්නේ. උත්තරේ ඉතින් ගත්ත විදිහ මම කියන්නම්කො. නෙතුම් අරගෙන කියන්නේ මෙන්න මෙහෙමයි. 15ක් තිබිලා 9ක් වැටුණා නම් 9 ඉඳන් අපි පුතේ අපිට සංඛ්‍යා පටිය. ඔයාලට සංඛ්‍යා පටිය මතකයි නේද? ඕකේ තිබ්බ 20 දක්වා. හරි. අපි හිතුවොත් මෙන්න මෙහෙම තියෙනවා දැන් අපේ සංඛ්‍යා පටිය. 13 14 15. අපිට ඉඳ මදි අත්‍යන්තම මෙලා පටන් ගමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 තව ඉස්සරහට තියෙනවා. දැන් අපිට ඕනේ 15 දක්වා විතරක් නිසා ටිචර් 15 වෙන නතර වුණා. 15ක් අඹගෙඩි තියෙනවා. දැන් මේ ඔක්කොම මේ ඉලක්කට අඹගෙඩි කියලා හිතන්නකෝ. 9ක් මොකද වෙන්නේ පුතේ? මේ 9ම අපි කඩනවා නේද? එහෙනම් ඉතුරු වෙන්නේ මේ 10 වෙනි අඹගෙඩියයි 11 වෙනි අඹගෙඩියයි 12යි 13යි 14යි 15යි. මේ අඹගෙඩි ටික ඉතුරු වෙන්නේ නේද? එහෙනම් අපි මෙන්න මේ 9 ඉඳන් මෙන්න මේ 9 ඉඳන්
dahaya, ekolaha, dolaha, dahatune, dahatere, pahalowe, kilangana, karahama pahalowe dakwa, onna pita utere, ara, netum gatse an, ehimatama utere, api, anu peranda tieni lakama, ekeida, sampuna tipe, korsirana kang api, ganang kerala. Utre aragan, sangkia patiye tapi kare himana neda. Pahala wakti pa eken navayak adu karanne ko api navaya paada kara hema nattang onna clay ball ekak thibba hema nattang anduru kara a menne me tika ayen karapuwama onna apita ilang ithuru wena ilakka sankhyawa a eka thamai apita uttare widiyata api aragatte hari ehena api dannawa den adu kirima karanne kohomada kiyala hema nam neda putti අපි බලමු එහෙමනම් තව ලේසි ක්‍රම තියෙනවා තවත් අපිට ලේසි ක්‍රම තියෙනවා අපි බලමු මේ ලේසි ක්‍රම මොනවද කියලා ඔන්න බලන්න අපිට කිව්වොත් මෙන්න මෙහෙම අපි 10 අඩු කිරීම 2 10 අඩු කිරීම 7 හොඳට බලන්න මේ ගැස්ලු දෙක Dahaya adu kirima deka, dahaya adu kirima hata. Dan meka, wisandanna puluwan, dan putara dannawa deka indan dahaya dakwa, hata indan dahaya dakwa ganan kalama, apita lesiyama wisandaganeeme hakiyawa tiyenawa kiyala. Habai dan man kiyala denna yanne, eita athara lesi kramayan gana. Eita athara bohoma lesiyen me gathluwa wisandaganna kramayan gana. Mokadda e kramaya? Dahayen dekak adu karanne kiyuwama puthe onna balanda dahayak api athe yangi dahayak karanne ganna ko yangili dahaya dekak adu karanne kiyuwama api menne meme dekak ne nawanne neida oya nawana deka nawaya atta kiyada dahayena aapasthara dekak dahayena aapasthara dekak api ganan karana hari nawaya Ate, ete kote, utere widihete, atak tamame itru evela tieni, hari, api tawe lesi widihete balam, eke deke tune hate, baha, haye, hate, ate, nawe, dahaye, hari, dan api inne pute menne me dahame ni kotuwi, hari, dahame ni kotuwi na. Depara apas rende kilane me adu kirime di apas tetapi yawi nedeli tuli apas tetama yendoni ehena dahaweni koduwe indala api depara paindona apas donna eka deka dekade ehena utare atai dan putala da api kalengki uwa Deke inan dahai dakwa ganan karanne ka lesi kiyala. Edor balamu api. Tune, hatere, paha, haya, hata, ata, navaya, dahaya. Uttare yamane. Uttare atama thamai ne. Neda? Api kalin wathawa kiyala deka adu karanne kiyala kiyanawa. Ehenam etana inan tune, hatere, paha, haya, api yakti lakan kiyana ekata ganan karanne kiyala. Habai me balanna tune, hatere, paha, haya, hata, navaya, dahaya sthana godak pahu karanne thiyena. නේද අපිට ගොඩක් ඉස්සරහට යන්න තියෙනවා හැබැයි දෙපාරක් දැන් අපි සියය දක්වාම ඉලක්කම් ගණන් කරලා ආපස්සට එන්න පුරුදුනේ පුතේ මෙන්න මේ වගේ තැනට ඕන වෙලාවට ප්‍රයෝජනෙට ගන්න නේද අපිට මොනවා හරි ලේසි ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් අපි ඒ අවස්ථාව අරගන්න ඕන ප්‍රයෝජනෙට අමාරු ක්‍රම වලට යන්න හොඳ නැහැ එහෙනම් 10 ඉඳන් ආපස්සට දෙපාරක් අපි ගණන් කරලා ලේසියෙන් උත්තරය අරගන්න පුළුවන්. හැබැයි ඉතින් හොඳට මේ පැත්ත බලන් ඉන්න ළමයි විතරයි මේ ලේසි ක්‍රම පුළුවන් වෙන්නේ. දැන් මම ඊළඟට ඔයාලට ගණන් හදන්න දුන්නාම මම බලනවා කවද ලේසියෙන් විසඳන්නේ කියලා. හරි? ඔව්. එහෙනම් 10 ඉඳන් ආපස්සට දෙපාරක් යනවා 9 8. දැක්කද? 9 8. උත්තරේ 8යි. දැන් අපි මෙන්න මේ වගේ ලොකු පරතරයක් නේද ගණන් කරන්න දෙකේ ඉඳන් 10ට ගොඩාක් ඉස්සරහට යන්න තියෙනවා නේද විදගෙන පැනගෙන පැනගෙන නේද ගොඩාක් ඉස්සරහට යන්න තියෙනවා නේද අපිට එච්චර ඉස්සරහට යන්න ඕන නැහැ ටක් ගාලා ආපස්සට දෙකක් ආවම ඇති දැන් ඔන්න අපි හොඳට අඩු කිරීම දන්න ළමයි ඒ නිසා ලේසි ක්‍රම වලට අපි මේ යන්නේ එමෙ නැතුව මේවා ඔයාලගේ පොතේ තියෙන මේ විදිහට උගන්වන්න කියලා නෙවෙයි
සංඛ්‍යා පටියක් අරගෙන අපි අර මුලින්ම අඩු කිරීම කරනවා වගේ බොහොම සරලව අරගෙන එන්නයි තියෙන්නේ. හැබැයි ඉතින් අපේ ළමයි අඩු කිරීම හොඳට පුළුවන් නිසා තමයි මේ ලේසි ක්‍රම කියලා දෙන්නේ. ඒතර පුතාලට ඉක්මනින්ම ගැටළු විසඳා ගැනීමේ හැකියාව ලැබෙන නිසා ඒ නිසා හොඳට බලාගමු අපි මේ අපි තෝරගන්න ක්‍රමය අපි මොකද තෝරගන්න ඕන ක්‍රමය කියන එක තමයි මේ පැහැදිලි කරන්න පුතේ. හොඳයි. ඊළඟට තියෙන ගැටලුව තමයි 10 අඩු කිරීම 7. එහෙනම් 10ෙන් 7ක් අඩු කරන්නද? එහෙනම් දැන් බලන්න 7යි 10යි අතර පුංචි පාර්තරයක් තියෙනවා. 7 ඉඳන් 10ට හරිම ළඟයි. නේද? හැබැයි 2 ඉඳන් 10ට ගොඩාක් දුරයිනේ. නේ? ගොඩාක් දුර වුණාම අපි 2 ඉඳන් 10 දක්වා ගණන් කරන්නේ 10ෙන් කෙලිම ආපසු 2ක් පයින්. මෙතන 7 ඉඳන් 10 දක්වා ගණන් කරලා බොහොම ළඟයි. 8 9 10. නේද? බොහොම ළඟයි. එහෙනම් එතකොට අපි යන්නේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. අපි කලින් පාවිච්චි භාවිත කරපු ක්‍රමේ. 7 ඉඳන් 10 දක්වා බොහොම ළඟයි. ළඟ තියෙනවා නම් අපිට ඉක්මනින්ම දුවලා යන්න පුළුවන්. නේද? 7 ඉඳන් 8 9 10. එච්චරයි. ඒ කියන්නේ පුතේ 10ක් තිබ්බ 7ක් මොන්න අයින් වෙලා ජිල් බෝලා. එහෙම නැත්නම් අපගෙදි 7ක් මායින් වෙලා. එහෙනම් 8 වෙනි එක 9 වෙනි එක 10 වෙනි එක ස්ථාන තුනක් තියෙනවා නේද? ඉලක්කම් තුනක් නේ තියෙන්නේ. ඒ තුන තමයි එහෙනම් ඉතිරි වෙන්නේ අපිට. එහෙනම් අපි තව ගැටලු දෙකකින් මේ සරල ක්‍රම අවබෝධ කරගමු. බලන්න අපිට කියනවා පුතේ මෙන්න මෙහෙම 23 අඩු කිරීම 15 සමානයි කීයද? 23 අඩු කිරීම 2 සමානයි කියද අපි තුන දාමුකෝ. ඉස්සල්ලන් දෙකක් මේ අඩු කරේ අපි. ඉස්තන අඩු කිරීම 3 සමානයි කියද? දැන් බලන්න ඕන අපි තෝරගන්න ක්‍රමය මොකද? දැන් 23 15ක් අඩු කරන්න තියෙනවා. 23 3ක් අඩු කරන්න තියෙනවා. එතකොට දැන් මේ දෙකේදීම අපේ ළමයි 15 ඉඳන් 23 දක්වා ගණන් කරනවා. 3 ඉඳන් 23 දක්වා ගණන් කරනවා. මෙන්න මේ විදිහටම එනවා නම් ඔන්න ටීචර් උගන්වපත අහගෙන ඉඳලා නැති ළමයි තමයි ඒ. ආ නේද? මම කියලා දුන ලේසි ක්‍රමය අහගෙන හිටියේ නැති ළමයි තමයි ඔන්න 15 ඉඳන් 23 දක්වා ගණන් කරන්නේ. 3 ඉඳන් 23 දක්වා ගණන් කරන්නේ. හරි. එහෙනම් අපි තෝරගන්න ඕන ලේසි ක්‍රමය මොකද්ද? හා බලමු පුතේ අපි 15 ඉඳන් 23 දක්වා යන්න තියෙන ප්‍රමාණය දිගයිද කොටයිද? 15 ඉඳන් 23 දක්වා ළඟයිද නැත්නම් දුරයිද? ළඟයි නේද? 15 ඉඳන් 23 අපිට ළඟයි. එහෙනම් 15 ඉඳන් 23 දක්වා අපි ගණන් කරමු. 16 17 18 19 20 21 22 23. එහෙනම් ස්ථාන 8යි තියෙන්නේ නේද? අපිට ස්ථනේ 15ක් අඩු වුණාම ඔන්න 8යි. අපි සරලව හිතුවොත් එහෙම අපි ගාව ටොෆි 23ක් තියෙනවා. අපි ටොෆි 15ක් යාළුවන්ට දෙනවා. දැන් මං ගාව තියෙන නම් 16 17 18 19 20 21 22 23 කියන ටොෆි 8 විතරයි. නේද? එහෙනම් 23ෙන් 3ක් අඩු කරන්න කියලා. එහෙනම් 3 ඉඳන් 23 දක්වා ගණන් කරොත් එහෙනම් බලන්න මොකද වෙන්නේ කියලා. ගොඩක් දිගයි නේද? 3 ඉඳන් 23 දක්වා අපිට පේන තරම් දුර තියෙන 23. 3 වෙනි කොටුවේ තමයි අපි ඉන්නේ. 4 5 6 7 8 9 10 11 12 ළඟ අහලා 15වත් නැහැ. එහෙනම් දැන් මං කියුවා 23 වෙනි කොටුවේ නම් පස්සට. පස්සට තුන් පාරක් පණිමු බලන්න. දැන් අපි ඉන්නේ 23 ඔන්න. හරි? ඔන්න එකක් පයින්නවා 22යි. ඔන්න දෙකක් පයින්නවා 21යි. ඔන්න තුනක් පයින්නවා 20යි. දැක්කද? 23 වෙනි කොටුවේ ඉඳන් ආපස්සට පැන්නා. 22 21 20. දැකලා තුන් පාරක් පැන්නා මොන දේ? අපි ආපස්සට ඇවිල්ලා 20 වෙනි කොටුවේ තමයි ඒ හිටගත්තේ. බලන්න කොච්චර ලේසිද කියලා. නැත්තම් දැන් පොතල 3 ඉඳන් 23 දක්වා ගණන් කරොත් එහෙම 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23. 10ව දෙකක්ම ගණන් කරලා තියෙන දේ ඔන්න තමා 20ක්. ඔක අපිට පැටලෙන්න පුළුවන්. වර්ධින්න පුළුවන්. නේද? එහෙනම් යන්න තියෙන දුර වැඩි නම් පුතේ අඩු කරන්න තියෙන ඉලක්කම අපිට අඩු කරන්න කියලා තියෙන ඉලක්ක වඩා ගොඩාක් දුරයි නම් ගණන් කරලා තියෙන ප්‍රමාණය වැඩි නම් තෝරගන්න ආපස්සට එන්න.
අපි සියයේ ඉඳන් ආපස්සට ගණන් කරන 99 98 97 96 95 94 93 92 91 92 89 88 87 86 85 84 83 82 81 82 79 78 76 ඔහොම කියලා ගණන් කරගෙන ආවද නේද? අන්න ඒ වගේ ආපස්සට එන්න පුරුද්දක් ඇති කරගන්න. ආපස්සට පයින්කොට වුණා අලු කිරීමක් තමයි වෙන්නේ. සංඛ්‍යා පටියෙන් ඒක කලින් පාඩම් වලදී අවබෝධය තියෙනවා. ආපස්සට තමයි පයින්න ඕනේ අලු කිරීමක් කරනකොට. නේද පුතේ? හරි. එහම ආපස්සට පයින්න ඕන තැන් තියෙනවා. ඒනොට ලේසියෙන් මෙන්න මේ වගේ ළඟ දුරක් නම් යන්න දෙන ඩග්ගල ඉස්සරහට ගණන් කරන එක ලේසි. ආ නැත්නම් එම 23 ඉඳන් 15 පාරක් ආපස්සට පයින්න ගියොත් එහෙම කකුල් කැඩෙයි. නේද? කකුල් රිදෙයි. ආ ඒ නිසා පනින්න තියෙන වාර ගණන වැඩි නම් පනින්න තෝරගන්න එපා. පනින්න තියෙන වාර ගණන අඩුයි නම් අනිවාර්යයෙන්ම පනින්නම තෝරගන්න. දැන් මං හිතනවා තේරෙන්නේ නැති කියලා. ආ මොකද්ද මේ කියන්නේ කියලා. පනින්න ආපස්සට පනින්න කියන්නේ පොඩි ප්‍රමාණයක් නම් ආ එහෙම පනින්න. කකුල් දෙක රිදෙන්නේ නැහනේ. ආ ඕන 15 පාරක් පනින්න කියලා කිව්වොත් එහෙම අපේ කකුල් දෙක කැඩෙනකම් පනින්න වෙනවනේ. ඉතින් පනින්න එපා. ආපස්සට පනිනකොට හැපිලා පෙරලිලා වැටෙන්න පුළුවන් නේද? ආපස්සට පනින්නත් තියෙන්නේ. ඒ නිසා ඔන්න තෝරගන්න ඕන නිවැරදි ක්‍රමය, ලේසි ක්‍රමය. හරි. එහෙනම් දැන් බලමු මෙන්න මේක ගැහලුව. 50 අඩු කිරීම 7 සමානයි කීයද? 50 අඩු කිරීම 44 සමානයි කීයද? ඔන්න දැන් බලන්න. ටීචර් කිව්වේ පනින්න තියෙන වාර ගණන අඩුයි නම් ආපස්සට පනින්න. පනින්න තියෙන වාර ගණන වැඩි නම් ආපස්සට එතන ඉඳන් ඉස්සරහට ගණන් කරන්න. තේරුණාද? පැහැදිලි වුණාද? එහෙනම් මෙතන 7ක් පනින්න කියන්නේ ආපස්සට. ආපස්සට පනින එක ලේසි. 7 පාරක් පනින්න පුළුවන් අපිට නේද පුතේ? 50 ඉඳන් ආපස්සට කාටද ගණන් කරන්න පුළුවන් 7 පාරක්? ආපස්සට ගණන් කරන්න පුළුවන්. ඔව්. ළමයි කල්පනාවෙන් ඉන්න ඕනි. හරි අස්විද. එහෙනම් පස්සට පයින් බලන්න 7ක් 50 ඉඳන් 49 48 47 46 45 47 4 43. එහෙනම් උත්තරේ කියලා පුතේ 7 පාරක් ආවහම පස්සට 40 43. බොහොම හොඳයි. එහෙනම් ආපස්සට පයින්ක ලේසි. එතනදී දැක්ක නේද වැඩේ? ලේසි උනේ කොහොමද කියලා? හරි. මිනුදි. මිනුදි කියලා බලන්න මට ඕන 44 පාරක් ආපස්සට පයින්නවද? 44 ඉඳන් 50 වෙනකම් ගණන් කරනවා. 44 ඉඳන් 50 වෙනකම් ගණන් කරනවා. 44 පාරක් ආපස්සට පයින්න බෑනේ අපිට නේද? එහෙනම් 44 ඉඳන් 50 දක්වා ගණන් කරමු පුතේ. 45 46 47 48 49 50. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ 6යි. උත්තරේ 6යි. හරි. එහෙනම් අපි බලමු ඔයාලට ගැටලු විසඳීමේ හැකියාව ආවද අවබෝධ වුණාද කියලා බලන්න පුංචි ගැටලු කීපයක් විසඳලා බලමු. ඔයාලට මේ ගැටලු ටික විසඳන්න පුළුවන්ද කියලා. මේ අඩු කිරීම. හරි. දිසක්යා කියන්න බලන්න 21 අඩු කිරීම 2. ඔයා කොහොමද පුතේ උත්තරේ ගත්තේ? ආපස්සට පැනනද නැත්නම් 2 ඉඳන් 21 ගණන් කරා? ආපස්සට පැනන. ආපස්සට පැනන. එහෙනම් දෙකක් පයින් බලන්න 21 ඉඳන් ආපස්සට. 20 19. Very good. 19යි. බොහොම හොඳයි. එහෙනම් මට කියන්න මනුල 35 අඩු කිරීම 29. පුතා 29 පාරක් ආපස්සට පයින්නවද නැත්නම් 29 ඉඳන් 35 දක්වා ගණන් කරනවා? මනුල 29 ඉඳලා 35 වෙනකම් අන්න හරි. අපිට 29 පයින්න බෑ නේද? එහෙනම් 29 ඉඳන් 35 වෙනකම් ගණන් කරමු බලන්න. කියන්න
Tiha. Tiseka. 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 Tistuna. Tistuna. Tisatera. Tis. Tispaha. Era utre kiyada? Tis. Ko angili? Hai. Ah. This pahina neme hayai hayai ah besi nawe nan this pahina kan api yagiri diga adenawa kochcharada tiyenne kiyala balanna hari chenoti kiyana balana 18 en adu karannala 10 ak eka harima lesi gæhluwa 18 en 10 ak adu unahama uttare ah onaema sankhyawakin 10 ak adu weddi ekathu wenawa wageema tamai adu kirimedit e vidiyamai wenne mata kiyanna ko balanna uttare eka parimma ganna puluwa Aya siru kia ne nanda chenti one ne ne tam. Atai. Atai. Bomo hondai. Abi sama ne ketu karati. Bena de ma tama ta hai nata ketu tuna ta hatai. Ta hai ne paha ketu tuna paha lawai. Ta hai ne tuna ketu tuna ta hatunai. Ena ngone. Ta hatai ta hai akadu wedi. A menne. Metena te. Bindu a. Ani petena. E a pisela kadu peke ma pasta. A. Dahate, dahaya dona hame, bajin dahaya kwadu ena mane, nede, ena ngutere, ataya reka tukala wagi, matamai, ehe mahita gan amar lame kemin na mana, au dahalne kuot pote, dahatune dahaya kwadula tehe ma utere tunai, pahalawen dahaya kwadula tutere pahai, dahahate dahaya kwadula tutere hatai, menne. Api ya kato kiri menit mereka gina kan ta, atau kiri menit mana? Karena ane pengen sama kan. Oh mah dah kan, nama apa mereka ini mana? Enak dah para kapas itu kain yang kita mau beli kapul di deh ini deh. Enak sampai dah ini dah hari dah pola nama karena apa? Ekolah, dolah, dah tu nih dah hari pahlawan dah se dah hari dah hari. Enak utare, ada. Hai. Pahala yang adu keran lu ekam, ini nama kita keran orangnya apa ya pas itu fine, mana ternyata ya, ah istirahat dengan angker keran apa itu, mana kian di sana? Pas itu pani nama. Pas itu fine, pahala sini kau duit nama pas itu kapan nama kita ini kau duit deh nih? Kian ban? Dah terus. Dah terus, oh naik dah. Hatta era, apa sudah? Apa hatta ada ini? Ada pahala mereka ni adu benda kira kian, adu kerana kira kian. Hari, madu, hatta list tu na adu kiri ini paha. Ina apa sahaja payina, mana payina hatta list tu berkenaan kerana tu putih. Apa sahaja payina? Apa sahaja payina, mana hatta list tu ni na payina berkenaan. Hatta list dek. Atiha, aha, hataliha, hataliha, mhm, tis nawea, tis sate, tis hatte, etra yang noda deh, pas parah payah noda, pahak pahak, yang kiri pahak karagan, ha, hatalis tu nih ne, hatalis dek, hatalis dek, hataliha, tis nawea, tis, ate, hari ni deh. Yes, apa? Apa sahaja panin deh na, arah si yes itu, ane petir, awe, orang noya bagai tenggelam deh, apda hari malay si deh itu, me gaslu wisna ganda, awasnya risa, honda. Itu yang mana, anda kiri me panem me, hari ini foto sapi ane ini deh itu, ni makaran, honda. Deng apa ya bagan nama, tika loko loko gaslu. Loko-loko gaslu visi dadu dia pula kahagi-kahagi ni udah on. Ini sah teacher, dadu keretika tuhne udah okeran langgar tergan nama. Udah lagi dadu keretika langgar keragana pulua. Apa itu? Udah aragan deh. Ya lagi pulua ni sah. Hari. Hana. Enak apa balamu? Dah macam ni lapik keret, cuti-cuti ya. Mana dadu visi dadu point-point degan. Dah apa ya? Loko-loko ilakkan degan nama ni. Ni. Ini sahabat minta mewah gaya kamu deh. Isi paha adu kiri, madolah ha. Kamu kadang keran,
Deng api dolah ena visi pahadak paganan karena ada visi pahen dolah kapas terpahina mada. Ah, maka dapda karena polua. Ah, api kiwa dalu kata malah pihite patemu api kira nih. Ah, api aragamu udah kira kiwa. Oneh na, api udah gantai dan last win. Onna visi paha. Visi paha api dalu kata malah ini aragan. Ah. Mada kia nali tulih na visi paha kata dadu kia da kata kia da kia la. Visi paha. Dandai kata pahai. Dandu ekai da dekai da? Dandu dekai. Dandu dekai kata pahai. Onna mama gata hai na. Dandu dekai kata pahai. Eka deka tuna hatra paha. Then making aing karanlu aya adu karanlu 12. Hari. 12 kiyaddi dandu kiyeda? Ekai. Kata kiyeda? Dandu kiyeda kata kiyeda? Dandu ekai kata dekai. Hari. Hari. Hebat itu oye dolah. Dandu ekai kata ekai ayang keran orang menemui visi pahing. Nih deh. Metenin sama api ayang kerala ga ayang keran na oni. Api kata visi pahing sama oye dolah api ayang keran ikian. Enak mulim api ayang keran nih dandu deh kata deh. Kian beran. Mulim api ayang keran orang ini loko eva podi eva. Podi eva. Nih deh putih, podi ponci tanggulin sama patangan, tapi ponci lama ini. Ini sama ponci tanggul patangan, hari. Ini kata vali muli main kan, orangnya kata pahat, tiennya kata pahen, kata dekho orangnya mama main kerana, deng, mati itu na kata, ekai, dekai, tuna kitro na. Dengan apa loko aja orang, deng orang dandu deka, tiennya dandu deka, dandu eka. Dolah hadar dandu ekar ya ani, dandu ekap kurna aing kerana lu, kurna aing kera. Ena demand itu bela tina dandu ekai, kata tu nai. Nen dandu ekai kata tu nai kira kia ane kia agde. Dandu ekai kata tu nai, orangnya dah tu nai. Hal, orangnya boleh mutalat mereka deng orang dandu kan thala kan ya ane ban ini ada, bebang ini kadi mutalat kia nama. Mereka tu dandu ani, mana visi pahat api ani, mana visi pahat kiati, dandu dekai, kata pahai, adu kerana sangkia, apa samaan, dandu kata pahat keramin, adu kerana kira pertama putera dekian, ina deh mana visi pahat iya nama, adu kerana none dolah hak making dolah hak sama api adu kerana, visi pahin dolah adu kerana none, nene putih. Dolah kiri mulim apa yang dilakukan? Kita dekat kena mana manfaat kerana apa? Kita dekat faham kerana ini langgan dandu ekam dandu hidup mana mana faham kerana apa? Pada faham kerana mana dilakukan? Eh nanda yang itu mana mata kita tu nak kita dana api kita dia na failiye mai dandu ekap kitrona ekap dana dandu peeli emai ke eva dahai eva patlab ganen atuh tamai wede kerana oni har oni napa dandu kata udah keragena adu kirim wisala gata luap me wisala ganna akare tamai putte egena gatte mana abis dandu tawatik aku loko gata luap ganai oni lah asli ben Barang tak cerah istirahat lagi hendak. Panas atau kiri mana? Tis paha sama naik. Dengan apa panas atau kamu? Dandu kaita vali. Kau deh mana haram penan ni? Balam balan. Dandu kaita vali. Panas atak mata aram penanya kaud. Hari. Ravindu. Aram penanya berani panas atak mata buta. Mata kian kata kia gan orang ada. Danu kia gan orang ada api. Oh, ama.
unmute dala denakan onna chuttak ivasimen api muhanara api dolata hatte kalabale ne dikkata kiyanna teacher hari 58 kata api kata kiyak gannawada putte kata 8 ha ganna kata 8 ak ena hari hari dandu kiyak gannawoneda 5 5 ha oya danata maragala tiyenne 5 neda ha oya dandu 5 kata 8 en අඩු කරන්න ඕනේ පුතේ 35. මුලින්ම අපි අඩු කරන්න ඕනේ කැට. කැට කීයක් අයින් කරන්න ඕනද මෙතනින් එහෙනම් අපි? 5. 5. 5ක් අයින් කරන්න. හරි වල 5ක් අයින් කරා. එහෙනම් දැන් දඬු. දඬු කීයක් අයින් කරන්න ඕනද? 3ක්. 3ක්. හරි අයින් කරන්න. ආ දැන් ඉතුරු වෙනවා කැට කීයක්ද? කැට 3ක්. Dandu, deka, ah, bohong honda, ihenang api tonne, utere deng, evila tien, hari, filtre, evila tien, api henang maker, deng, dandu kete, entela, ah, adu karena sangkia, pada samaan, dandu kete, pate, karela, onne utere, hagan, dayan, hon, panas ate kias di, onne api gan, hon, dandu. Paha, eka, deka, tuna, hatere, paha, kata, ata, eka, deka, tuna, hatere, paha, haya, hata, ata, hari, meka yang api aing karena tis paha, kehirang tis paha kiati, mulim api kata aing karena putih paha, pada karena ini kira pada karena eka, deka, Deka tun har deng itu mana mau pada kata ikan deka tun api kata pete mai lian dandu ikan deka dandu deka api dandu pete mai lian truna henang onna bisi tuna hana deng onna api dandu kata deka chutta ayin karan nai yan hari Dandai kata ina tulu giyo tema api atara mang weid. Nehe. Deng api dandu a dandu kata wali api kohomata me gatlu wisendu we kiel. Honda. Pala muhena mote. Hete tuna adu kiri ina panas eke. Kocra na ko ina kangona api de bai wenda karona wa. Nehe. Api isarlama handa na gano na me sangkia deke me tiena kata. Emenata eke ewa mona mana kiela hari ena eke ewa ona tiena ma hete tune tuna tiena ma panas eke eke tiena ma ena kata tunen kata eka oe adu kerana ne kiani nede ena oe kiani tunen eka adu kerana kiela bomo da tunen eka adu nama kiede kiede utere Dekai, ini kedaan itu ngapi? Kata gode, matamai, kewa gode, matamai, hontai. Ah, me matai, utre dene lamai pora kana. Ah, boh mo hontai. Ah, hontai pemen itu apa ya? Mana? Ini nama orang dandu. Dandu hatak tibe ya, ekem pahagie ya. Bye bye bye, kiela. Yang negi ya, ini nama orang hatak tibe lah pahak nehelu. Nede, ah, ialah tata bayi kila unna bete gihil lalu, hari, enang deh muka deh kian ne, hatak tibunat tening onne pahak aing una kiela, nede, eh nang itru ne kia deh, itru une dekai, ah, eh dekai pidan ne, eh aing kerapu gode, eh kian ne dadu gode, matamai, ah. Eha meha maru karan ne bede marada kocra lesi yang wisi deka kian utari api gata de lesi da maru ide
ලේසි ද අමාරුයිද හරි ලේසි මේ මොකද්ද මේ නේද අයියෝ අපි හිතන් හිත අඩු කිරීම ලොකු ලොකු ගණන් කියලා කියද්දි අපිට හොඳටම අමාරු වෙයි කියලා මේක හරිම ලේසි වැඩක් නේ ඔව් බොහොම ලේසි අපි තව එකක් බලමු බලන්න මාත් එක්ක තව එකක් බලලා ඊට පස්සේ පුතාලා තනියම විසඳන්න මම ගැටලු කීපයක් දෙනවා හරි මම එහෙනම් කියනවා පොතේ නේ පනස් අටෙන් අඩු කරන්න හතලිහක් කියලා. හරි. ඔන්න එහෙනම් කැට අටක් තිබේ යා එකක්වත් අයින් උනේ නැහැ. ආ අටක් තියෙනවා. ඕක එකක්වත් පාඩ කරනවද? නැහැ. එහෙනම් මේ අට මේ විදියටම තියෙනවා නේද? ඒ අටට මුකුත් උනේ නැහැ නේද? නැහැ. ඒ අට හැමම තියෙනවා. එකක්වත් පාඩ කරන්නේ නැහැ නේ. ආයෙත්නම් අපි යට හැමව අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔන්න. දඬු පහක් තිබේ යා. ඒකෙන් හතරක් අයින් උනේ යා. නේද? බයි 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 කියලා යන්න ගිහිල්ලා. හරි. පහක් තිබිලා හතරක්ම ගිහිල්ලා. එහෙනම් ඉතුරු උනේ නේද? ඒකයි. හරි. කොහොම හොඳයි. එකයි. ඒක අපි දාන්න ඕනේ. දඬු ගොඩෙන්ම තමයි උත්තරය 18යි. හරි. ලේසිනේ. ලේසි. ඔව් දැන්ම ලියන්න එපා. දැන් ලියන්න මම අර ගණන් තුනක් දෙනවා. බලමු මේ තුන කවුද ඉක්මනින්ම. ආ ඔන්න වැඩේ තහවුරු කරගත්ත ළමයි තමයි ඉක්මනින්ම විසඳන්නේ. බලමු ආ. ගෙසඳි. ගෙසඳි මට කියන්න බලන්න එහෙනම් 44 අඩු කිරීම 24. අපි මොලින්ම එකේව හතරෙන් හතරක් අඩු වුණාම උත්තරේ කීයද පුතේ? බින්දුවයි. ඔව් බින්දුවයි හරියි. හතරෙන් දෙකක් අඩු වුණාම ඊට පස්සේ අපි යනවා 10 ඒව පැත්තට. හතරෙන් දෙකක් අඩු වුණාම 2යි. දෙකයි මොම හොඳයි. හතරක් තියෙනවා හතරෙන් දෙකක් අඩු වුණාම උත්තරේ 2යි. ඊළඟට අපි යමු තෙදාරා. තෙදාරා ළඟට යමු. තෙදාරා මට කියන්න ඕන 47 අඩු කිරීම 26. අපි යනවා මුලින්ම එකේම පැත්තට. හතෙන් හයක් අඩු වුණාම උත්තරේ කීයද? 21යි. නෑ නෑ හතෙන් හයක් අඩු වුණාම උත්තරේ කීයද? 1යි. එකයි හතරෙන් දෙකක් අඩු වුණාම ඊපස්සක් 10 ඒවා හතරෙන් දෙකක් අඩු වුණාම 2යි. 2යි. එහෙනම් හොන්න අන්න එහෙමයි උත්තරේ 21 වෙන්නේ. ආ නිකම්ම එන්නේ නැහැ හෙසත්. 59 අඩු කිරීම 41. අපි යනවා එකේම හොයාගෙන. කැට හොයාගෙන. 9න් එකක් අඩු වුණාම උත්තරේ කීයද හෙසත්? 8යි. අටයි මොමද නවයෙන් අපස් දෙක පහෙන් නැති වෙන්නේ අටයි. එතන කැට කැටවලෙන් දඬු පැත්තේ පහෙන් හතර කඩුණාම උත්තරේ 1යි. හතරෙන් පහට 1යි තියෙන්නේ නේද? අපි අර කලින් අපි ඉගෙන ගත්තේ ඒවා දැන් භාවිතා කරන්න කාලය හොඳයි. මේ බලන්න. ආ නවයෙන් එක කඩු කරාම ගාව නවයෙන් අපස් දෙක පහෙන් එක කට. පහෙන් හතර කඩු කරන්නේ කියලා කව හතරෙන් දැන් පහට ගණන් කරනවා එක දැක්කද? ආ අපි ඉගෙන ගත්ත දේවල් අපිට යන්නේ නැහැ. ඕනම අවස්ථාවක අපිට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. පවන්නේ. එහෙනම් 35න් 25 කඩු කරානලු මේක නම් බලන්න කලින් උත්තරේ පුතාලට හිතනවා ගන්නවා. හරි අපි පවන්නේ පහෙන් පහ කඩු කළාම උත්තරේ 0යි. 0යි. 3න් 2 කඩු කළාම උත්තරේ 1යි. 1යි. උනා දෙකක් අයින් කරනවා නැත්නම් 1යි. හොඳයි. එහෙනම් දැන් අඩු කරන්න අපි දන්නවනේ නේද? ආ මේක තමයි අපිට ඉගෙන ගන්න තිබ්බද පාඩම. හා එහෙනම් සම පොන්චි පොන්චි තැන් ටිකක් තියලා අපි ඉගෙන ගන්න බලන්න. ඒ කොටස හරි. මෙන්න මෙහෙම આવතින් එහෙම මොකද අපි කරන්නේ? හොඳට බලන්න. පොන්චි ගානක් ගමු අපි. හතර අඩු කිරීම හෙස්සනක් සමානයි උත්තරේ 5යි. මෙහෙම කියන්නේ මල් හතක් තිබිලා දැන් ගහේ තියෙන 5යිලු. නේද? ආ
හැටහතක් තිබිලා දැන් තියෙන පහයි කීයක් නැති වුණාද? කලින් වතාවේ වගේම කරන්න බුණා පහේ ඉඳන් හතර ගණන් කරන්න බුණා හතෙන් පහක් අඩු කරලා උත්තරේ හරි කිසිම ගැටලුවක් නැහැ. හතක් තිබුණා අපි ගමු කැට හතක් තුනයි හතරයි පහයි හයයි හතයි ඔන්න කැට හතක් ගත්තා. මේකෙන් දැන් තියෙන පහයිලු ඒ පහ අපි වෙන් කරගන්න එක දෙක තුන හතර පහ. එහෙනම් මෙන්න නැති වෙච්ච දෙක නැති වුණේ දෙකයි. දැන් බලමු මෙහෙම දුන්නද ඔන්න අඩු කිරීම දෙක සමානයි පහයි. දැන් මොකද හොඳට තේරුම් ගන්න ඕන තැනක් මෙතන. හරි හොඳට තේරුම් ගන්න ඕන තැන. වැටුණා මල් දෙකක්. හරි 10 තියෙනවා මල් පහක්. එහෙනම් ඔක්කොම මල් කීයක් තිබුණද? වැටිච්ච දෙකයි 10 පහයි ඔක්කොම කීයද? හතක් තිබිලා තියෙනවා. හරි හොඳට අවබෝධ කරගන්න ඕන. ඒ කියන්නේ පුතේ ඔන්න වැද්ද හිස්තනක් තිබ්බොතින් අවසාන හිස්තනක් තිබ්බොත් අඩු කිරීමේ ගැටලුව වල අඩු කිරීමක්ම තමයි තියෙන්නේ. හැබැයි පළවෙනි තැන හිස්තනක් ආවොතින් එහෙම මොකද වෙන්නේ? මෙන්න මේ පහයි දෙකයි එකට එකතු වෙනවා. අඩු වෙච්ච ගාණයි තියෙන ඉතුරු වෙච්ච ගාණයි එකතු වෙලා තමයි ඔන්න සම්පූර්ණ කොච්චරද තිබ්බේ කියලා අපිට හොයන්න හිතන්න බලන්න තියෙන්නේ. හරි. ඉතින් මෙන්න මේ වගේ ගැටම තමයි පුතේ අපිට අඩු කිරීමේ පාඩමේ විසඳන්න තියෙන්නේ. මේ දවස්තරව අපිට වගන්ති ගැටලු කීපයක් විසඳීමේ හැකියාවක් තියෙන්න ඕන. අපි වගන්ති ගැටලුවක් එන විදිහ තමයි මුලින්ම කතා කරේ. ජාම්බු ගහේ ජාම්බු ගෙඩි 35ක් තිබුණා. ඒ 35න් ජාම්බු ගෙඩි 12ක් වැටුණා. එහෙනම් ඉතුරු ජාම්බු ගෙඩි කීයද? මෙන්න මේ වගේ ආවදෙන් පුතාලට ඔන්න ඉතුරු ගාන අහන්නේ අඩු කිරීමක් නම් තමයි. හොඳට කල්පනා කරලා අවබෝධයෙන් ඔන්න ඒ වගේ තැන්වලදී පිළිතුරු දීමේ හැකියාව අපේ දරුවන්ට තියෙන්න ඕනේ. හරි. ඉතින් එහෙමනම් අපි ඔන්න අඩු කරන්න දැන් දන්න ළමයි. හරි. අපි මැද්ද සහ පළවෙනි තැනේදී හිස්තන් ආවතින් එහෙම උත්තර ලියන්න ඕනේ කොහොමද කියලා තහවුරු කර ගැනීම සඳහා අපි පුතාලට පොංචි ගැටලු කිහිපයක් ඉදිරිපත් කරනවා. ඒ ගැටලු කිහිපේ විසඳලා බලමු. ඔන්න හැකියාව තියෙනවද? මැද හිස්තනක් ආවතින් අතර මැද හිස්තනක් ආවතින් මොකක්ද කරන්න ඕනේ කියන එක ගැන අවබෝධයක් තියෙනවද බලමු අපි. හරි. බලමු දැන් මේ ගැටලුව දිහා බලන්න. 15ක් තිබිලා ජිල් බෝලා කියලා හිතන්නකො ඔයාලා. ජිල් බෝලා 15ක් තිබිලා හැබැයි දැන් තියෙන 10යිලු. එහෙනම් නැති වුණ සංඛ්‍යාව අහනවා අපි. නැති වුණේ කීයද? 15ක් තියෙද්දි කීයක් හරි නැති වෙලා නේද? එහෙනම් දැන් 10 නම් තියෙන්නේ නැති වෙලා තියෙන 11 වෙනි එකයි 12 වෙනි එකයි 14 වෙනි එකයි 14 වෙනි එකයි 15 වෙනි එකයි යන්න. හරි. නැති වෙලා තියෙන්නේ ඔන්න ඔය පහ. නේද පුතේ? ඒත් එකම නැති වුණාලු පහක්. නැති වුණාලු පහක්. දැන් තියෙන මංගාව 10ක්. දැන් තියෙනවා 10ක්. පහක්ම නැති වුණා. එහෙනම් මංගාව කලින්ම මුලින්ම තිබ්බේ කීයක්ද? දැන් තියෙන 10යි නැති වෙච්ච 5යි. ඔක්කොම ඉස්සරලාම තිබ්බනේ. එහෙනම් 10යි 5යි. කීයද? 15ක් ඔන්න අපි ළඟ තිබිලා තියෙනවා. තේරුණාද? පැහැදිලිද? ඔව්. එහෙනම් බලමු ඔයාලා මේක අවබෝධ කරගත්තද කියලා. හරි. එහෙනම් මේ ගැටලුව විසඳන්න බලන්න. හිස්තනට සුසු සංඛ්‍යාව තමයි හොයන්න තියෙන්නේ. ඔන්න එහෙමනම් 11ක් තිබිලා කීයක් හරි නැති වෙලා දැන් තියෙනවලු 8ක්. හරි. අපි කොහොමද හොයාගන්නේ? 11ක් තිබුණා. දැන් තියෙන්නේ 8යි. නැති වුණේ කීයක්ද? කාටද කියන්න පුළුවන්? කිසර 11ක් තිබිච්ච එකෙන් දැන් තියෙන්නේ 8යි. නැති වුණේ 9යි 10යි 11යි 9යි 10යි 11යි නේද? 9යි 10යි 11යි නැති වුණා.
හරි මේක මීටතර ලෙසෙන් කිව්වොත් එහෙම 11න් 8ක් අඩු කරලා උත්තරේ ගන්න පුළුවන් පුතේ ඔයාලට ආ කිසිම ගැටලුවක් නැහැ හරි ඊළඟට අපි අහලා බලමු නතලි තුනක් නැති වුණා දැන් 10ක් තියෙනවා එහෙනම් නැති වෙච්ච ඒවා දැන් තියෙනවා ඔක්කොම මුලින්ම තිබිලානේ එහෙනම් මුලින්ම තිබුණේ කීයද නතලි නැති වෙච්ච ටිකත් මං ගාව මුලින්ම තිබ්බ දැන් තියෙන ටිකත් තිබ්බා එහෙනම් මේ දෙක මොකද කරන්න ඕනේ තුන ඔව් නැති වෙච්ච ටිකයි දැන් තියෙන ටිකයි ඔක්කොම මුලින්ම තිබ්බනේ ආ හිතන ටොෆි 10ක් දැන් ඔයා ගාව තියෙනවා කොහොමද ටොෆි තුනක් කෑවා දැන් මුලින්ම තිබ්බ ටොෆි කීයද දැන් 10ක් තියෙනවා තුනක් කෑවා එහෙනම් කලින්ම තිබ්බ මේ 10යි 3යි ඔක්කොම තිබ්බනේ නේද ටොෆි දැන් 10ට මේ 3 කාපු 3 එකතු කරමු නේද අපි එතකොට තමයි මුලින්ම තිබ්බ කීයද කියලා හොයා ගන්න පුළුවන් එහෙනම් 10යි 3යි කීයද එකලහයි 12යි 13යි ආ හරි ඔන්න 20ක් තිබිලා අපි ගාව ටොෆි 20ක් තිබිලා මිනුදී ඒකෙන් ඔන්න දැන් තියෙන 18යි කීයද කාලා තියෙන්නේ 10 18ක්ම තියෙනවා 20යි තිබ්බේ 18ක්ම දැන් තියෙනවා නම් කීයද කාලා තියෙන්නේ 19යි 20යි නේද 19යි 20යි වා කාලා කොෆි දෙකයි කාලා තියෙන්නේ හරිද දැන් තියෙන එකයි කාපු දෙකයි 20ක් තිබ්බ හරිනේ නේද හරි ශානුකි ඔන්න නැති උනාලු 10ක් දැන් තියෙන මංගව 4ක් එහෙනම් මුලින්ම මංගව තිබිලා තියෙන්නේ කීයද ශනුකි අඹගිරි 10ක් කාලා තවම 4ක් තියෙනවා එහෙනම් මුලින්ම තිබ්බ අඹ කීයක්ද 14ක් 14ක් very good ආ 14ක් ඔන්න තිබිලා තියෙනවා අඹගිරි නේද හරි ඉතින් එහෙමනම් මේ තමයි පුතේ සංඛ්‍යා අඩු කිරීමේ පාඩම ආශ්‍රිතව ගැටළු විසඳීමේ හැකියාව අපි ලබාගත් ආකාරය. ඉතින් මේ පුතේ ඔයාලගේ වැඩ පොතේ අභ්‍යාස තියෙනවා තවත් අභ්‍යාස ටීචේ වෙනවා. ඒ අභ්‍යාස කරමින් බලන්න ඕනේ අපිට 33 වෙනි පාඩම සංඛ්‍යා අඩු කිරීමේ ගැටළු විසඳීමේ පාඩම අපිට අවබෝධ වුණාද කියලා.